අපි දැක්කා පසුගිය කාලය තුළ රුපියලයාගේ ක්‍රමක්‍රමයෙන් ශක්තිමත්වීමක්. ඉතින් මේක ඉතාමත් හොඳ තත්ත්වයක් විදිහටයි අපි දකින්නේ. දැන් මෙතනදී අපි සලකා බැලිය යුතු තවත් වැදගත් කාරණයක් තමයි මේ භාණ්ඩ ආනයන හා අපනයනය තුළින් රට යම් ආකාරයකට පහුගිය කාලය තුළ වාසි ලබලා තියෙනවද කියලා. ඒ තුළ අපිට කිසිසේත් සෑහීමකට පත් වෙන්නට බැහැ. නැවතත් ක්‍රමක්‍රමයෙන් අර ආනයන වියදම වැඩි වෙනවා, අපනයන ආදායම සැලකිය යුතු මට්ටමකින් ඉහළ යන්නේ. ඉතින් මේ තුළ රජයේ තවදුරටත් සංචාරක ව්‍යාපාරය, පොදු ප්‍රවාහනය වගේ අංශවලට ක්‍රමක්‍රමයෙන් වාහන ආනයනයට ඉඩ දුන්නට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒවා තමයි රට තුළ දිරිමත් කරන්නට ඕනේ. ආනයන වියදම අර අනෙකුත් ඒවා සම්බන්ධයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු කර ගැනීමට හැකියාව ලැබුණට පස්සේ ඔන්න පෞද්ගලික වාහන ආනයන වලට ඉඩ දුන්නට කමක් නැහැ. එහෙම නැතුව දැන් නැවතත් වාහන පෞද්ගලික වාහන ආනයනයට ඉඩ දුන්නොත් ඒ තුළින් නැවතත් ගෙවුම් ශේෂයේ යම් ආකාරයේ අර්බුදයක් හට ගන්නට පුළුවන්. මොකද එකපාරම මේක ලිහිල් කිරීම මත විශාල ආනයන ප්‍රමාණයක් රටට එක විට ගලා එන්නට පුළුවන්. ඒ තුළ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් ගලා යන්නට පුළුවන්. ආර්ථිකය ස්ථාවර වුණාට පස්සේ තමයි මේ ක්‍රියාවලිය කෙරෙහි ක්‍රමක්‍රමයෙන් යොමු වෙන්නට ඕනේ.